හරිද? හොඳට අහගන්න. දැන් අපි ගිය සතියේ පටන් ගත්තේ තරල ගති විද්‍යාව. තරල ගති විද්‍යාව. ඒ යටතේ මූලික හැඳින්වීම් ටික අපි ගිය සතියේ කරා. මූලික වශයෙන්ම අපි කියලා දුන්නා තරල ප්‍රවාහයක් කියන්නේ මොකද්ද? අපි ප්‍රවාහ වර්ග කීයක් ගැන ඉගෙන ගන්නවද? අනාකූල ආකූල. එතකොට ප්‍රවාහයක් කියන්නේ මොකද්ද? කාලය සමග තරලංශු ගලාගෙන යෑමක්. ප්‍රවාහ වර්ග කීයක් තියෙනවද? දෙකක්. මොනවද වර්ග දෙක? අනාකූල ප්‍රවාහ, ආකූල ප්‍රවාහ. අනාකූලයි කියන්නේ මොකද්ද? අංශු පිළිවෙලට නියමිත ගමන් මාර්ගවල ගලාගෙන යනවා, කැළඹීමක් නැහැ කියන එක. හරිනේ? ආකූලයි කියන්නේ මොකද්ද? ආකූලයි කියන්නේ කිසිම පිළිවෙලක් නැහැ, හැම අංශුවක්ම කැළඹිලා හරිම අපිළිවෙලයි, අංශු ගැටෙමින් කැළතෙමින් ගලාගෙන යනවා කියන එක. අපි ඉගෙන ගන්නේ මේ දෙකෙන් කොයි වර්ගයකටද? අනාකූලයව ගැන. හරිනේ? අපි ඉගෙන ගන්නේ අනාකූලයව ගැන. පිළිවෙලට ගලාගෙන යන ඒවා ගැන තමයි අපි ඉගෙන ගන්නේ. ඊළඟට අපි කතා කරා දුස්රාවී බල කියන්නේ මොනවද කියලා. මොනවද දුස්රාවී බල කියන්නේ? තරල ස්තර අතර සාපේක්ෂ චලිතයක් ඇති වුණොත් ඒ සාපේක්ෂ චලිතයට විරුද්ධව තරල ස්තර අතර ක්‍රියාත්මක වන ප්‍රතිරෝධී බල. කෙටියෙන් කියනවා නම් තරල ස්තර අතර ඝර්ෂණ බල තමයි දුස්රාවී බල කියලා හඳුන්වන්නේ. පැහැදිලිද? කොබන් ගියසදී ආපෝය? ගියසදී ආපෝ නැති අය. රයිට්. ඒගොල්ලෝ හොඳින් අවධානය දෙන්න ඕන, නැත්නම් අල්ලගන්න අමාරුයි. හරිනේ? ඊළඟට අපි කතා කරා අනවරත ප්‍රවාහය. අනවරත ප්‍රවාහයක් කියන්නේ හැම තැනකදීම සෑම තැනකින්ම ප්‍රවාහය ගලාගෙන යන සීඝ්‍රතාව සමානයි කියන. සමාන සීඝ්‍රතාවයෙන් ප්‍රවාහය ගලාගෙන යනවා කියන. හරස් කඩ A1 A2 A3 නම් එක් එක් හරස් කඩ හරහා ලම්බකව ගලන ප්‍රවේගය V1 V2 V3 නම් A1 හරස් කඩෙන් ගලන සීඝ්‍රතාව A1 V1. A2 හරස් කඩෙන් ගලන සීඝ්‍රතාව A2 V2. A3 හරස් කඩෙන් ගලන සීඝ්‍රතාව A3 V3. සෑම හරස් කඩකින්ම ගලන සීඝ්‍රතාව සමානයි නම් මොන ප්‍රවාහයක්ද? අනවරත ප්‍රවාහයක් කියලා කතා කරනවා. හරිද? ඔන්න ගිය සතියේ ඉගෙන ගනිපු දේවල් පොඩ්ඩක් මීට වඩා විස්තරාත්මකව කරා. නමුත් මේක සාරාංශය. කොවන් තේරෙන්නේ? පැහැදිලිද? රයිට්. මේ ඔක්කොම ටික ඔළුවේ තියාගෙන තමයි අපි ඊළඟ මාතෘකාවට යන්නේ. ඒ තමයි බර්නූලි ප්‍රමේය. ලියන්න මාතෘකාව බර්නූලි ප්‍රමේය. බර්නූලි ප්‍රමේය. හරිද? මේ ඩැනියෙල් බර්නූලි කියන විද්‍යාඥයා තමයි මේක හොයාගත්තේ, බර්නූලි ප්‍රමේය. හරි? පැහැදිලිද? ලියන්න මේ යටතේ, බර්නූලි ප්‍රමේය යටතේ. දුස්රාවී බල
නොගිනිය හැකි වූ දුස්රාවී බල නොගිනිය හැකි වූ දුස්රාවී බල නොගිනිය හැකි වූ අසම්පීඩ්‍ය තරලයක් අසම්පීඩ්‍ය තරලයක් අනාකූලව හා අනවරතව ගලා යන විට අනාකූලව හා අනවරතව ගලා යන විට තරල ප්‍රවාහය තුල කිසියම් ස්ථානයකදී තරල පීඩනයේත් ඒකක පරිමාවක චාලක ශක්තියේත් ඒකක පරිමාවක විභව ශක්තියේත් හරිද? ඔහොම කියපු පලියට ඔක තේරෙන්නේ නැහැ කොහොමත්. අපි ඔක ටිකක් මේ වෙලාව අරන් හොඳට ඔළුවට දාගමු. මොකද ඔය අදහස් ටික ඔළුවට දාගත්තට පස්සේ එතනින් එහාට තනියම තර්ක කරන්න පුළුවන්. හරිද? කොහොමත් මේවා තනියම තමයි තර්ක කරන්න ඕන. මුලින්ම බලන්න. දුස්රාවී බල නොගිනිය හැකි. ඒ කියන්නේ මොකද්ද? දුස්රාවී බල නොගිනිය හැකි කියන්නේ දුස්රාවී බල ගණන් ගන්න එපා කියලා කියන්නේ. දැන් ගණන් ගන්න එපා කියලාද කියන්නේ ගණන් ගන්න තරම් දෙයක් නැහැ කියලාද කියන්නේ? අදහස ගණන් ගන්න තරම් නැහැ, දෙයක් නැහැ එතන. දුස්රාවී බල ගැන අපි හිතන්න ඕනේ නැහැ. දුස්රාවී බල ඇත්තටම නැහැ වගේ. දුස්රාවී බල කියන්නේ තරල ස්තර අතර තියෙන ඝර්ෂණ බල. හරිද? දැන් මේසයක් උඩ ලී කුට්ටියක් තියලා තල්ලු කරනකොටත් ඝර්ෂණ බලයක් එනවා. ඒවට අපි කියන්නේ ඝර්ෂණ බල කියලා. මොකද එතන ඝර්ෂණ බල ක්‍රියාත්මක වෙන්නේ ඝන පෘෂ්ඨ අතරේ. තරල ස්තර අතරේ ඝර්ෂණ බල තියෙනවා නම් අපි ඒවට කියන්නේ දුස්රාවී බල. එතකොට තරල ස්තර අතරේ ප්‍රතිරෝධී බල නැති තරම් අපිට ඒ ගැන හිතන්න තරම් ලොකු ප්‍රතිරෝධී බලයක් නැහැ. දුස්රාවී බල නැම වගේ. හරිද? අසම්පීඩ්‍ය තරලයක්. මොකද අසම්පීඩ්‍ය කියන්නේ? මේකත් කියලා දුන්න කී සතියේ. අසම්පීඩ්‍ය කියන්නේ මොකද්ද? බාහිර පීඩන හමුවේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. හරිද? බාහිර පීඩන හමුවේ පරිමාව වෙනස් වෙන්නේ නැහැ. තැලෙන්නේ නැහැ. සම්පීඩ්‍ය නැහැ, තැලෙන්නේ නැහැ, අසම්පීඩ්‍යයි. හරිද? අනාකූලව හා අනවරතව ගලා යන විට. අනාකූලව කියන්නේ කැළඹීමකින් තොරව පිළිවෙලට ගලාගෙන යනවා නම්. අනවරතයි කියන්නේ
අනවරතයි කියන්නේ ගලාගෙන යන ශීඝ්‍රතාව හැමතැනම සමානයි කියන එක. හරිනේ? එහෙනම් ඝර්ෂණ බල නැති, දුස්රාවී බල නැති, තැලෙන්නේ නැති අසම්පීඩ්‍ය තරලයක් බොහොම පිළිවෙලට කැළඹීමකින් තොරව නියත ශීඝ්‍රතාවයකින් ගලාගෙන යනවා නම් ඒ වගේ ප්‍රවාහයක කිසියම් තැනක තරල පීඩනයත් ඒකක පරිමාවක චාලක ශක්තියත් ඒකක පරිමාවක විභව ශක්තියත් එකතු කරොත් එකතුව නියතගයක් කියලායි කියන්නේ. හරිද? පැහැදිලිද? මොකද පැහැදිලි? මේ ටික පැහැදිලිද? මේමය මේ ටික පැහැදිලි වෙන තරම් අමාරුයි. උඩ ටික පැහැදිලිද? දුස්රාවි බලනය කියන එක අසම්පීඩ්‍යයි අනාකූලයි අනවරතයි. පොඩ්ඩයින දැන් මේ ටික පැහැදිලි කරන්න. හරිද? මෙන්න ප්‍රවාහය. මේක ප්‍රවාහය නෙමෙයි. මේකට අපි කියන්නේ ප්‍රවාහ නලය. මේකට අපි කියන්නේ ප්‍රවාහ නලය. මේ ප්‍රවාහ නලය ඇතුලෙන් තමයි ගලාගෙන යන්නේ ප්‍රවාහය. ප්‍රවාහ නලය ඇතුලෙන් ගලාගෙන යන ප්‍රවාහයක්. ඔය දිහේ. හරිද? අපි සලකන කිසියම් ලක්ෂයක් මේක ඇතුලේ කිසියම් ස්ථානයක් ප්‍රවාහය තුල කිසියම් ස්ථානයක් මේ මෙතන තියෙනවා පීඩනයක් ප්‍රවාහය ඇතුලේ ඒ ලක්ෂයට බලපාන කිසියම් පීඩනයක් තියෙනවා ඒ වගේම අපි සම්මත මට්ටමක් ගැන කතා කරොත් සම්මත මට්ටමක් සම්මත මට්ටමේදී අපි කතා කරනවා විභව ශක්තිය බිඳුවයි කියලා මේ යාන්ත්‍ර විද්‍යාව මුල් හරිය විභව ශක්තිය විභව ශුන්‍ය මට්ටම විභව ශුන්‍ය මට්ටම තමයි සම්මත මට්ටම සම්මත මට්ටමක ඉඳන් මේ ලක්ෂයට තියෙනවා කිසියම් උසක් සම්මත මට්ටමේ නම් මෙතන තියෙනවා කිසියම් උසක් මේ ප්‍රවාහය ගලාගෙන යනකොට මෙතන තියෙන තරල අංශු වලට තියෙනවා කිසියම් ප්‍රවේගයක් හරිද කිසියම් ප්‍රවේගයක් ඇත්තම කතාව මේක අනාකූල ප්‍රවාහයක් නම් මේ අංශු බොහොම පිළිවෙලට ගලාගෙන යනවා නම් මේ අංශුව ගමන් කරන්න ඕන අනාකූල රේඛාවක් දිගේ එයාට නියමිත මාර්ගයක් තියෙනවා. එතකොට මේ අපි කතා කරන්නේ අනාකූල රේඛාවක් මත පිහිටි ලක්ෂයක්. පැහැදිලිද? මේක තමයි අනාකූල රේඛාව. කොහොමත් අනාකූල ප්‍රවාහයක ඕනම අංශුවක් ගමන් කරන්නේ අනාකූල රේඛාවක් දිගේ. පිළිවෙලට නිගලාගෙන යන හැම අංශුවටම නියමිත මාර්ගයක් තියෙනවා මේ අංශුවත් නියමිත මාර්ගයක් දිගේ තමයි මේ යන්නේ එතකොට මෙයාට කිසියම් ප්‍රවේගයක් තියෙනවා දුම් B ඔයාට මතක නම් අපි කිව්වා අනාකූල රේඛාවට ස්පර්ශකයක් ඇන්දොත් ස්පර්ශකයේ දිශාවෙන් තමයි කිව්ව ප්‍රවේගයේ දිශාව ලැබෙන්නේ ඒ ටික අපි ගියසදී පැහැදිලි කරා එනම් මෙන්න මේ අනාකූල රේඛාව මත තියෙන ලක්ෂයට අපි ස්පර්ශකයක් ඇන්දොත් ප්‍රවේගයේ දිශාව මේ ප්‍රවේගයේ විශාලත්වය අපි හිතමු v. හරිද? මේ ඇවිල්ලා ප්‍රවාහ නලයක්. හරිද? ප්‍රවාහ නලය තුල අනාකූල රේඛාවක් අනාකූල රේඛාවක් තියෙන්නේ ප්‍රවාහය අනාකූල නිසා නිශ්චිත මාර්ගයක් කිසියම් ස්ථානයක් ඒ ස්ථානයේ පීඩනය P සම්මත මට්ටමක සිට උස H එම ස්ථානයේ ප්‍රවේගය V